चातुरी हंसिका एके जीविते दुरगाते एकेम पेम्मता मुकद एक रप वारद अपि मेक नवत्त मुकी वाटद ऐ ये कोल्लाट हितान्न बैरिवने ऐ टिकक्वत अनुकंपा नोकले मे तरम सलसुम सहगतव जीवितयक उदुरगन्न तरम साहसिक उने कोहमद हु लिप्च एके दित पिहिय बैग एके तिप्पलु एहेम पेम्मतियगे इरणम तीन्दु करला कोहमद हु अंडा वैटुने ආදරය නිසා මැරුවේ කියලා කිව්වේ මොන හිතකින්ද මේ පහලින් තියෙන කතාව ටිකකට අහලා බලන්න ඔබට දරා ගන්න අමාරු වේවි ඇස් දෙකට කඳුලක් නැගුවේ නැත්තම් පුදුමයක් ඇත්තටම මං කැමති නෑ අද දවසේ ප්‍රසිද්ධ යුවළ ගැන කතා කරන්න ඒත් මට කියන්නම හිතන දෙයක් කියන්න ඕනේ සමහර විට මං වැරදි වෙන්න ඇති ඒත් මම මේක හොඳට දන්නවා ඒක හින්දා මං මේක ඔයාලත් එක්ක කියන්න කැමති නොගැලපෙන බව තේරුණාට පස්සේ වෙන් වෙන්න ගත්ත තීරණය හරියටම හරි එකක් ඒක හරියට සනාත වෙන්නේ අවසානයේ පසිඳු කරපු දේත් එක්ක චතුරිට පසුඳිගේ මේ ස්වභාවයන් ගති දැනিলা තියෙන්නේ නැති ඒත් ඇය ඔහුව හෙලා දැකලා නැහැ අවසන් වරටත් සමුගැන්ම උදෙසා හමු වෙන්න යනවා ඒ ගියාම ඔවුන් කතා කළේ මොනවද කියලා ඔහුගේ පාපොච්චාරණයේ හැටියට අපිට තේරෙනවා තව දුරටත් අපට එකට ඉන්න බැරි ඇයි කියලා ඇය කියන්නේ නැති. තව දුරටත් අපි එකට ඉන්න ඕනේ ඇයි කියලා ඔහු කියන්නේ නැති. චතුරි ඔහු හා වෛර බැඳගෙන මින් පස්සේ තරහකාරයෝ වෙලා ඉන්න හිතුවා නෙවෙයි. ඇහි කොනකට නොපෙනී මගක තොටතවත් හමු වෙන්න එපා කියලා කියාගෙන ප්‍රාථමික විදියට වෙන් වෙන්න ගියා නෙවෙයි. ඇය කාරණාව පහදලා දීලා සුහද වෙන්වීමකටයි ගියේ. එතනදී ඔහුගේ සම්බන්ධයේ පෙර දෙදෙනා එකිනෙකට කරගත් උදව් ගැන මතක් කරන්නේ නැති. වෙන්වීමෙන් පසුවත් තව දුරටත් පෙම්වතුන් නොවුනත් අපි එකිනෙකට උදව් කරගමු කියලා ඇය කියන්නේ නැති. එතකොට ඔහු කියන්නේ ඇති මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ කියලා. කොහොම හරි චතුරි ගත්ත තීරණය වෙනස් කරන්නේ නැහැ. ඇයට පසිඳු ගැන දුකක් නැහැ නෙමෙයි. ඒ චතුරි ජීවිතය ගැන ධනාත්මකයි. ඇය දන්නවා ටික කාලෙකින් දෙන්නටම මේ වේදනාවෙන් ගොඩ එන්න පුළුවන් බව. අමාරුවෙන් වුණත් අද වෙන් වුණොත් වෙනත් දවසක දෙන්නටම දෙන්නා ගැළපෙන දෙන්නෙක් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙන බව. ඇයගේ ඒ අවසාන මොහොතේ ඇය තුල පසිඳු පව් කියන හැඟීම නොතිබුණා නෙවෙයි කියලා මම හිතනවා. හැබැයි එතන ඉතුරු වෙලා තියෙන්නේ අනුකම්පාවක්. දෙන්න ගැළපෙන්නේ නැහැ කියලා ඒ වෙනකොට හොඳටම තේරෙන දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඔය කියන විදිහට මේ වෙනකොට චතුරිට වෙන පෙම්මතෙක් හිටියත් ඒත් මේ හැඟීම මේ විදිහමයි. ඔහු කෙරෙහි කුඩාවත් අනුකම්පාවක් නොවුනනම් ඇය ඔහුව හමු වෙන්න යන්නේ නැහැ. හමු වෙන්න ගියත් අවසාන වතාවට සර්ප්‍රයිස් gift එකක් තියෙනවා කියලා දෙන්න ඇස් දෙක වහගන්න කිව්වම ඇය ඇස් දෙක වහගන්නෙත් නැහැ. මට දැනෙන විදිහට චතුරි ඒ වෙලාවේ ලේන්සුවෙන් ඇස් දෙක බැඳගන්නේ අවසන් වතාවටත් Tamanට තෑග්ගක් දෙන්න හදන පසිදු පිළිබඳව අනුකම්පාවෙන්. එකිනෙකා විශ්ෙන් ගෙවුණු කාලය සහ ඇති කරගත්ත නිවැරදි නොවන සම්බන්ධය පිළිබඳ පසුතැවීමක්. එක්ව ජීවිතේ ගෙවන්න තිතාගෙන ඇති කරගත්ත සම්බන්ධයක් නවත්තන්න තීරණය කරන්න හැම වෙලාවකම හැම ගෑනු ළමයෙක් තුළම Taman කෙරෙහි සංවේගයක් උපදිනවා. මාත් මේ වගේ අවසන් වතාවට හමු වෙලා කඳුළු හංගන් ඇවිත් තියෙනවා. ඒක හරිම සංවේග ජනක මොහොතක්. ඒ වෙලාව හරි පව්. ඒක පුදුමාකාර අවංක මොහොතක්. නොගැලපීම් නිසා වෙන්වීම කියන්නේ එතන ආදරයක් නෑ නෙවෙයි. චතුරි ඒ වෙලාවේ ඉන්නේ ඒ වගේ හැඟීමකින් කියලා මං හිතනවා. ඒ හැමදේටම වඩා ඔවුන් දෙදෙනා කොයිතරම් නොගැලපුණා වුණත් පසිඳු Taman කෙරේ තිබෙන ආදරය සත්‍ය එකක් යයි ඇය විශ්වාස කරනවා. යමෙක් අප කෙරෙහි තබා තිබෙන ආදරය කොයිතරම් සත්‍ය එකක් වුණත් මිරිසිදු එකක් උනත් ඒක හොඳම හේතුව වෙන්නේ නැහැ. ඔවුන් සමග අපට දිගටම ජීවත් වෙන්න. ඉතින් චතුරි විශ්වාසය, අනුකම්පාව, ආත්මානුකම්පාව, සංවේගය ඒ සියල්ල කැටි වුණ හැඟීමකින් යුතුව ලේන්සුවෙන් ඇස් දෙක බැඳ ගන්නවා. නෙවෙයි නම් ඔහුට ලේන්සුවෙන් ඇයගේ ඇස් දෙක බඳින්න ඉඩ දෙනවා. මේ අවසන් වෙන්නීමේ මොහොත ගැන උපන්න සංවේදී කඳුලක් සමහර විට ඇයගේ ඇස්වල තියෙන්නේ නැති. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔහුම කියන විදිහට ඔහු ඇයට සර්ප්‍රයිස් gift එක දෙනවා. ඇය කෑ ගහමින් ඇස් දෙක බැඳපු ලේන්සුව ගලවන්න උත්සාහ කරනවා. මගේ ආදරණීය මිතුරනි, ඇත්තටම මට හිතෙනවා පාරේදී ඇසිඩ් ගහන එක මේ තරම් මිලේච්ච නෑ කියලා. වාහනයකින් හප්පලා මරණ එක මේ තරම් මිලේච්ච නෑ කියලා. මම තෝව මරණවා කියලා කෑ ගහගෙන ගිහින් කපලා මරණ එකත් ගඟක මුහුදක තල්ලු කරන එකවත් මේ තරම් මිලේච්ච නෑ කියලා. සමහර විට ඔයාලා මාත් එක්ක එකඟ වෙන්නේ නැහැ. ඇත්තටම මට ඕන ඔයාලා එකඟ වෙන්න නෙමෙයි. මට මේ දැනෙන දේ ඔයාලත් එක්ක කියන්න. චතුරි කියලා තියෙන්නේ ඉඳගෙන කතා කරලා ප්‍රශ්න විසඳගන්න පුළුවන් කියලා විශ්වාස කරපු කෙනෙක්. ඒකයි ඇය අවසාන වතාවටත් කතා කරලා විසඳගන්න යන්නේ. අපි පව්පින් ගැන දන්නවා, කර්ම විපාක ගැන දන්නවා.
පසිඳුගේ ජීවිත මෙතනින් ප්‍රශ්නාර්ථයක් ගොඩනැගිච්ච හින්දා පසිඳුත් පව් කියලා අපි දන්නවා. හැබැයි මට දැනෙන විදිහට මේක තමයි මගේ ජීවිත කාලය තුල මිනිහෙක් Tamanගේ පෙම්වතිය ඝාතනය කරපු කුරුරුම විදිහ. ඇත්තටම ඔහු කිසියම් ආකාරයක මානසික රෝගයකින් පෙළුණා වුණත් සැලකිය යුතු ආකාරයේ දැනෙන දඬුවමක් ඔහුට ක්‍රියාත්මක නොවුනොත් සමාජයක් හැටියට මේක හුඟක් නරක විදිහට අපට බලපාන්න පුළුවන්. ඔය පසිඳුව සාධාරණීකරණය කරන තවත් හුඟක් පසිඳුලා වෛද්‍ය වාර්තා ලෑස්ති කරලා ගෙදර තියලා ගිහින් කුමක් හෝ හේතුවක් නිසා තමන් තමන්ව හැර යන්නට සූදානම් වන පෙම්වතියව මරා දමાવી. සටහනේ සම්පූර්ණ අයිතිය සුජාතා මැණිකේ ඉහළ ගෙදර. තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.